මේ උපකරණය ගොඩක් දෙනකොට දැකලා පුරුදු නැති එකක් වෙන්න ඇති. නමුත් මේ මැෂින් එක ගැන දැනගන්න ගොඩක් අයට වැදගත් වේවි කියලා හිතන නිසා තමයි අද අපි මේ මැෂින් එක ගැන කතා කරන්න හිතුවේ. මේක මොයිස්චර් මීටර් එකක්. තවත් සරලව කියනවා නම් තෙතමනය පරීක්ෂා කරන මැෂින් එකක්. තෙතමනය පරීක්ෂා කරන මැෂින් වර්ග කීපයක්ම තියෙනවා. පස්වල තෙතමනය පරීක්ෂා කරන උපකරණය උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. ඉතින් අද අපි කතා කරන්නේ බීජවල තෙතමනය පරීක්ෂා කරන්න ගන්න මෙන්න මේ මැෂින් එක වැඩ කරන්නේ කොහොමද, ඒ වගේම බීජවල තෙතමන අගය පරීක්ෂා කරන්නේ කොහොමද කියන සරල විස්තර කීපයක් ගැන. බීජවල පැලවීම සහ බීජවල ජීවිතාවය ආරක්ෂා කරගෙන බීජවල ගබඩා කාලය වැඩි කරගන්න නම් ඒ බීජවලට නියමිත තෙතමන තත්ත්වයක් සහිතව තමයි ගබඩා කරන්න ඕනේ. ඉතින් ඒ විදිහට ගබඩා කරන්න කලින් බීජවල තෙතමනය කොච්චරක් තියනවද කියලා හරියටම අපිට බලා ගන්න පුළුවන් නම් ඒක අපිට ගොඩක් ලොකු වාසියක් වෙනවා. ඉතින් අද අපි මේ හඳුන්වලා දෙන්න හදන මැෂින් එකෙන් ඒක හරියටම අපිට බලා ගන්න පුළුවන් වෙනවා. මුලින්ම අපි මේ මැෂින් එකේ කොටස් ටික හඳුනාගනිමු. බොක්ස් එක ඕපන් කරනකොට මෙන්න මේ විදිහට තමයි අපිට ඇතුළ බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ තියෙන්නේ සීඩ් ටෙස්ටිං මැෂින් එක. එතකොට මේ බොක්ස් එකක් වගේ තියෙන්නේ සීඩ් අඹර ගන්න පාවිච්චි කරන බ්ලෙන්ඩර් එක. මේ තියෙන්නේ සීඩ් ටෙස්ටිං ට්‍රේ දෙක. මේ උඩින් තියෙන්නේ හැන්ද සහ පෝසප් එක. එහෙම නැත්නම් දැහි හඬුව. ඉතින් මේ උපකරණ වලින් කරන දේවල් අපි මේ වීඩියෝ එක අතරේදී කතා කරමු. ඉතින් දැන් බලමු සීඩ් මොයිස්චර් ටෙස්ටිං එක කරන්නේ කොහොමද කියලා. මෙන්න මේ විදිහට අපි කලින් පෙන්නපු මෙන්න මේ ස්පූන් එක එහෙම නැත්නම් හැන්ද යොදාගෙන තමයි මේ බීජ මේ ට්‍රේ එකට දාගන්න ඕනේ. අතින් ඇල්ලීමක් කරන්න බෑ. මොකද අතින් ඇල්ලුවොත් අතේ තියෙන තෙතමනේ මේ බීජවලට ගිහින් අපේ රීඩින් වෙනස් වෙන්න පුළුවන්කම තියෙන නිසා. ඊට පස්සේ මේ විදිහට බීජ සහිත ට්‍රේ එක මැෂින් එක ඇතුළට දාලා හොඳට මේ විදිහට ග්‍රයින්ඩ් කරගන්න ඕනේ. ඒ විදිහට ග්‍රයින්ඩ් කරගන්න අමාරු බීජ උදාහරණයක් විදිහට මුං ඇට වගේ බීජ අපි කලින් පෙන්වපු ග්‍රයින්ඩර් එකේ දාලා ග්‍රයින්ඩ් කරලා ඉවර වෙලා තමයි මේ ට්‍රේ එකට දාගන්න ඕනේ. මේ විදිහට වෑල් එක වහලා කැල්කියුලේටර් එක කරාට පස්සේ ඒ බීජයට අදාළ තෙතමන අගය ප්‍රතිශතයක් විදිහට මේ විදිහට ඩිස්ප්ලේ එකේ අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ බීජයේ තෙතමන ප්‍රතිශතය 114.1යි. අපි මේ සීඩ් ටෙස්ටින් එකට යොදාගත්තේ V-නේ. ඉතින් V වල ගබඩා කිරීමේදී යොදා ගන්න ඕන ප්‍රශස්ත තෙතමන අගය නම් 112ක් වගේ තමයි තියෙන්නේ. ඉතින් 114ක් තියෙනවා කියන්නේ මේ V සාම්පල් එක තවත් හොඳට අවුවේ වේලන්න ඕනේ කියන එක. ඉතින් ගබඩා කරගන්න කලින් මේ වගේ මැෂින් එකකින් තෙතමනය පරීක්ෂා කරගන්න පුළුවන් නම් ඔයාගේ බිස්නස් එකට ඒක ලොකු ප්‍රයෝජනයක් වේවි. ඉතින් අපි මේ පෙන්වපු මොයිස්චර් මීටර් එක ලංකාවේ මුදලින් නම් ටිකක් ලොකු ගාණක් වෙනවා. ඉතින් මේ වගේ මොයිස්චර් මීටර් එකක් හැමෝටම මිලදී ගන්න ටිකක් අමාරු නිසා මේ මොයිස්චර් මීටර් මගින් ඔයාගේ ධාන්‍යවල තෙතමනය බලාගන්න එක කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් නොමිලේම කරගන්න පුළුවන්. ඔයාට මේ මැෂින් එක ගැන මොනව හරි දැනගන්න අවශ්‍ය නම් පහලින් තියෙන කමෙන්ට් බොක්ස් එකේ උනත් කමෙන්ට් කරලා අපෙන් අහන්න පුළුවන්. මේ වගේ වීඩියෝ බලන්න දිගටම කවුලුවත් එක්ක එකතු වෙලා ඉන්න.